හොඳයි ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් ඔයාලමගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපේ බැටරිය charge එක එහෙම නැත්නම් power pack එක ආරක්ෂා කරගන්න පුළුවන් සර්කිට් එකක් හදාගන්න ක්‍රමයක් ගැන. ඉතින් මෙන්න මේ සර්කිට් එක අපිට ඉතාම සරලව හදාගන්න පුළුවන්. ඒ වගේම ඉතා පොඩි මුදලක් තමයි මෙන්න මේ සර්කිට් එකට යන්නේ. ඉතින් හොඳයි නම් අපි බලමු සර්කිට් එක හදාගන්නේ කොහොමද කියලා. හොඳයි සර්කිට් එක හදන්න කලින් බලමු අපිට මේ සර්කිට් එකට අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. ඉතින් අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ රිලේ එකක්. ඉතින් මම මෙතන අරගෙන තියෙන්නේ 12 වෝල්ට් රිලේ එකක්. ඔයාලට පුළුවන් ඔයාලගේ පවර් සප්ලයි එකේ වෝල්ටේජ් එකට අනුව රිලේ එක තෝරගන්න. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා තව LED බල්බ් දෙකක්, රතු සහ කොළ. ඒ වගේම 1.8K රෙසිස්ටර් එකක්, කිලෝ ඕම් 1.8 රෙසිස්ටර් එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම පුෂ් බටන් ස්විච් එකක්. ඉතින් මෙන්න මේ ස්විච් එකේ එබ්බුවට පස්සේ තමයි කරන්ට් එක යන්නේ. ඔබන වෙලාවට විතරයි මේ ස්විච් එකෙන් කරන්ට් එක යන්නේ. හොඳයි. මෙන්න මේ ටික තමයි අපිට අපේ සර්කිට් එක හදන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපි බලමු කොහොමද කියලා සර්කිට් එක හදන්නේ. හොඳයි. ඉතින් මුලින්ම ඔයාලට පේනවා ඇති මෙන්න මේ රිලේ එකේ පින් පහක් තියෙනවා. එක පැත්තක පින් තුනක් සහ එක පැත්තක පින් දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් රිලේ ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් රිලේ එකක් වැඩ කරන්න කොහොමද කියන එක ගැන අන්නේ වීඩියෝ එකෙන් දැනගන්න. ඉතින් රිලේ එක ගැන මම ලොකුවට විස්තර කරන්න යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ එක පැත්තක පින් තුනක් තියෙනවා. අන්නේ පින් තුන තියෙන පැත්තේ අපි පුෂ් බටන් ස්විච් එක පාස් කරන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහ තමයි ස්විච් එක පාස් කරන්න දෙන්නේ. හොඳයි. ඔයාලට පැහැදිලිව පේනවා ඇති පාස් කරගෙන තියෙන විදිහ. ඊළඟට මෙන්න මේ විදිහට LED බල්බ් එක පාස් කරනවා. ඉතින් LED බල්බ් එකේ ඔයාලට මතක ඇති මෙන්න මේ දිග පින් එක තමයි LED බල්බ් එකේ ධන පින් එක. ඒ වගේම කොට පින් එක තමයි ඍණ පින් එක. ඉතින් මම මෙන්න මේ LED බල්බ් එකේ ධන පින් එක තමයි මෙන්න මේ විදිහට නවාගෙන තින්නේ. අනිත් පින් එක තමයි ඍණ පින් එක. හොඳයි. ඉතින් LED බල්බ් එකත් මම මෙන්න මේ විදිහට රිලේ එකට පාස් කරනවා. රිලේකට අපි පාස් කරන්න ඕනේ LED බල්බ් එකේ ඍණ පින් එක. හොඳයි. ඊළඟට කොළපාට LED එකත් මම මෙන්න මේ විදිහට කොළපාට LED එකේ ධන පින් එක, රතුපාට LED එකේ වගේ මෙන්න මේ විදිහට නවාගත්තා. ඉතින් කොළපාට LED එකත් අපි රිලේකට පාස් කරන්න ඕන. අපි අර මුලින් පාස් කරගත්ත රතුපාට බල්බ් එකේ ධන පින් එක සහ කොළපාට LED එකේ ධන පින් එක එකට පාස් කරන්න ඕන. ඒ වගේම කොළපාට බල්බ් එකත් මේ විදියට රිලේ එකට පාස් කරන්න ඕන. ඉතින් මම මෙන්න මේ කොළපාට LED එකේ ඍණ පින් එක දිගට තියාගත්තා. ඉතින් අන්නේ පින් එකම ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන රිලේ එකේ පින් එකට අපි පාස් කරන්න ඕන. හොඳයි. ඔයාලට පැහැදිලිව පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි පාස් කරන්න දෙන්නේ. හොඳයි. ඊළඟට තියෙන්නේ මෙන්න මේ LED දෙකට සප්ලයි දෙන්න රෙසිස්ටර් එක පාස් කරන්න. ඉතින් රෙසිස්ටර් එක පාස් කරන්න තියෙන්නේ අපිට රෙසිස්ටර් එකේ එක පැත්තක් LED දෙකේ ධන පින් පාස් කරපු පැත්තට පාස් කරන්න ඕන. මෙන්න මේ විදිහට තමයි රෙසිස්ටර් එක පාස් කරන්න තියෙන්නේ.
ඔයාලට පැහැදිලිව පේනවා ඇති. හොඳයි ඉතින් සර්කිට් එක පාස් කරගෙන ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ සර්කිට් එකට සප්ලයි දෙන්න. ඉතින් සර්කිට් එකට මෙන්න මේ පින් එකට තමයි ධන සප්ලයි දෙන්න තියෙන්නේ. ඒ වගේම රින සප්ලයි දෙන්න තියෙන්නේ මෙන්න මේ පින් එකට. හොඳයි ඔයාලට පැහැදිලිව පේනවා ඇති. මෙන්න මේ විදිහට තමයි අපිට සර්කිට් එකට ධන සප්ලයි සහ රින සප්ලයි දෙන්න තියෙන්නේ. හොඳයි ඊළඟට මම සර්කිට් එකට මෙන්න මේ වගේ අවුට්පුට් එකට වයර් දෙකක් පාස් කරනවා. ඉතින් අපිට අවුට්පුට් එක ධන අවුට්පුට් ගන්න තියෙන්නේ මෙන්න මේ තැනින් සහ ඍණ අවුට්පුට් ගන්න තියෙන්නේ මෙන්න මෙතනින්. හොඳයි ඔයාලට පැහැදිලිව පේනවා ඇති අවුට්පුට් පාස් කරන ඕන විදිය. හොඳයි ඊළඟට මම මෙන්න මේ වගේ 12 volt fan එකක් සම්බන්ධ කරගන්නවා. හොඳයි මම මෙන්න මේ විදිහට අපි සර්කිට් එකට ෆෑන් එක සම්බන්ධ කරගත්තා. අපි සප්ලයි දීලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති සප්ලයි දුන්නට පස්සේ මෙන්න මේ විදිහට අතු LED එකපත් වුණා. ඊළඟට මෙන්න මේ විදිහට මම බටන් එකෙන් ඔන් කරගන්නවා. ඔයාලට පේනවා ඇති වැඩ කරන විදිය. ඉතින් මම මෙන්න මේ විදිහට සප්ලයි අවුට්පුට් වයර් දෙක ෂෝට් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති සර්කිට් එක ඔෆ් වුණා. නැවතත් ඔන් කරගන්න. හොඳයි ඔයාලට පේනවා ඇති සර්කිට් එක අපේ අවුට්පුට් වයර් දෙක ෂෝට් වුණාට පස්සේ අපේ සප්ලයි එකෙන් එන වයර් දෙකේ වෝල්ටේජ් එක ඩිස්කනෙක්ට් වෙනවා. ඒක නිසා අපේ සප්ලයි එකට හානියක් වෙන්නේ නැහැ. හොඳයි ඉතින් ඔයාලා අද වීඩියෝ එකෙන් අපේ බැටරිය චාර්ජර් එක එහෙම නැත්නම් පවර් පැක් එක ආරක්ෂා කරගන්න අඩු මුදලකින් සර්කිට් එකක් හදාගන්න විදිය ගැන ඉගෙන ගත්තා. ඉතින් හොඳයි එහෙනම් මම හිතනවා අද මේ වීඩියෝ එකෙන් කාට හරි ප්‍රයෝජනයක් වුණා කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ තවත් වීඩියෝ බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙනවා. සුබ දවසක්.